ගාමිණී හෙට්ටිආරච්චිකයන් හැමෝම ආදරය කරන ආදරණීය චරිතයක්. වර්ෂ 1950 ජූලි මාස 24 වෙනිදා උපත ලැබෙන ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසු රංගනයට අවතීර්ණ වූ දක්ෂ රංගන ශිල්පියෙක්. සිනමාව ටෙලිනාට්‍ය වගේම වේදිකාවේ සිය රංගන ප්‍රතිභාව පෙන්වූ හේතම පසුගිය 27 වෙනිදා රංගමණලින් පමණක් නොව ජීවිතේ රංගමණලිනුත් සදාටම සමුගත්තා. මිය යාමට මොහොතකටත් පෙර සතුටින් කතා බහ කළ ඔහුගේ මතකයන් ආදරණීය දියණිය රංගන ශිල්පී ප්‍රතිභා හෙට්ටිආරච්චි මතක් කළේ මේ ලෙසිනුයි. ප්‍රතිභා, ඔබේ පියා අසනීප තත්ත්වයෙන් පසු වෙන බව මුලින්ම දැනගත්තේ කොහොමද කියලා කිව්වොත්? තාත්තා මාසයකට විතර කලින් තමයි අසනීප වෙන්න ගත්තේ. ඒත් අසාධ්‍ය තත්ත්වයක් තිබුණේ නැහැ. හොඳට කතා බහ කරලා වැඩ කටයුතු කරගෙන හිටියේ. නමුත් එකපාරටම කෑම කන්න බැරි වුණා. ප්‍රතිකාර ගන්න ගියා. වෛද්‍යවරු කිව්වා එහෙම කන්න බැරි වෙන්න හේතුවක් තමයි අක්මාව රෝගී වීම කියලා. පරීක්ෂා කරලා බලමු කියලා කිව්වා. තාත්තාගේ අක්මාව ඩැමේජ් වෙලා කියලා දැනගත්තා. ඊට පස්සේ වෛද්‍ය නිර්දේශ මත තාත්තා භාවිතා කරන බෙහෙත් එක එක නතර කරලා බැලුවා. මොන ඖෂධය නිසාද අක්මාව ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා ඒත් හොයාගන්න බැරි වුණා. ඉන් පසුවද වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ. ඔව්, තාත්තා මිය යන දවස් 4කට කලින් ජාතික රෝහලට ඇතුළත් කළා. ඒ වෙනකොටත් තාත්තා බාහිරින් නිරෝගීව හිටියේ. රෝහලේ නතර කළේ බයොප්සි එකක් කරන්න. අක්මාව ඩැමේජ් වුණේ මොන හේතුවක් නිසාද කියන එක බයොප්සි පරීක්ෂණයෙන් දැනගන්න පුළුවන් කියලයි අවසානයේ වෛද්‍යවරු නිර්දේශ කළේ. බයොප්සි පරීක්ෂණයෙන් අනතුරුව ඔබේ පියාගේ බරපතල තත්ත්වයක් දැකි නැද්ද? නැහැ. බයොප්සි එක කරපු දවසේ තාත්තාව බලන්න අම්මා ගියා. අම්මා එක විහිළුවෙන් කතා කරලා තාත්තා කිව්වලු මගේ බඩේ වතුර අයින් කළා. අම්මෝ මගේ බඩේ වතුර මෙච්චර තිබ්බ කියලා දැනගත්තේ දැන්නේ කියලා. ඒ වගේම හෙට ඩිස්චාර්ජ් කරයි කියලා කියලා. මෙහෙ ඉන්න බැහැ, හරිම කම්මැලි. ඊට පස්සේ වැඩ කරන්න ඕනි කියලා කිව්වලු. ඔහු අවසන් වරට ප්‍රතිභා එක්ක මොන වගේ අදහස්ද හුවමාරු කරගත්තේ? තාත්තා නැති වෙන්න කලින් දවසේ මම තාත්තාව බලන්න ගියා. කකුල රිදෙනවා කිව්වා. මම තාත්තගේ කකුලේ ක්‍රීම් ගලා අත ගෑවා. එතකොටත් මට විහිළු කළා. කවදත් තාත්තා විහිළුවෙන් ඉන්න කෙනෙක්. එදත් එහෙමමයි. මටත් කිව්වා ඉක්මනට ගෙදරට යන්න පුළුවන් කියලා. එදා තාත්තා හිටපු දිහට මම විතරක් නෙවෙයි, තාත්තාවත් හිතන්නේ නැතුව ඇති තාත්තා මෙච්චර ඉක්මනට ජීවිතෙන් සමුගන්නවා කියලා. ඔබේ පියා මිය යන්නේ හේතුව? බයොප්සි ටෙස්ට් එකේදී බයොප්සි නීඩල් එකෙන් අක්මාවේ කුඩා කොටසක් ගන්නවා. එම පරීක්ෂණයෙන් පස්සේ එතනින් රුධිර වහනය වෙලා හෘදේ නතර වුණා කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. ගාමිණී හෙට්ටිආරච්චි කියන්නේ අසහාය සහාය රංගන ශිල්පියෙක්. ඔහු හැමෝටම සමීප චරිතයක්. ඔබේ පියාගේ මතක බොහොමයක් ඔබ සතුව ඇති. ඔව්, මගේ තාත්තා හැමෝටම ආදරය කරන කෙනෙක්. කලාකරුවෙක් වුණත් කාර්යබහුලුණත් කවදාවත් පවුල ගැන නොබල හිටියේ නැහැ. හැම දෙයකටම වඩා මුල් තැන දුන්නේ ගෙදරට, පවුලට, අපිට. සැහැල්ලුවෙන් විහිළු කරලා ජීවත් වුණා. තාත්තා මට හරිම ආදරෙයි. මට මගේ තාත්තගේ මතකේ විතරක් දැන් ඉතිරි වෙලා. ඒ ගැන හරිම කනගාටුවක් තියෙන්නේ. එයා මෙච්චර ඉක්මනට යන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔබේ පුතාටත් සමීප චරිතයක්ද ඔහු? මගේ පුතාට හරිම ආදරෙයි. පුළුවන් හැම වෙලේම පුතා එක්ක හිටියා. පුතා සියාට හරිම ආදරෙයි. එයා හිතාගෙන ඉන්නේ සියාට තුවාල වෙලා එයා නිදි කියලයි. රටම ආදරය කළ ඒ කලාකරුවාගේ අවසන් දිනේ හෙටයි. අවසන් කටයුතු ගැන කිව්වොත් හෙට අවසන් කටයුතු සිදු කරනවා. සවස 2ට ගෙදරදී පාංශු කූලයේ දීලා සවස 3යි කාලෙට නිවසින් දේහය රැගෙන පිටත් වෙනවා නාවල කනත්තට. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.